ඔබට උදාවෙන එකක් නැහැ ජීවිතේ. අවුරුදු 100ක් ජීවත් වුණත් ඔබට සද්ධර්මය අහන්න හම්බෙන්නේ නැහැ. බණ අහන්න පුළුවන්. ඕන කෙනෙකුගෙන් බණ අහන්න පුළුවන්. බණ අහන්න ඕනේ, පොතක් ගත්තත් කියවන්න පුළුවන්. සද්ධර්මය anu සැබෑවටම බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඒ පණිවිඩය anu කිසිවක් නැතිකම. කිසිම දෙයක් පිළිබඳ අපේක්ෂා බලාපොරොත්තු සියල්ල ඉවත් කොට මනස පරිපූර්ණ නිදහසට පත් කර ගැනීම. මනස පරිපූර්ණ නිදහසට පත් කරගත්ත තැන අන්න බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ බුදුරජාණන් වහන්සේ මනස නිදහස් කරගන්න සියල්ලෙන්ම ධර්මයෙන් පවා. ඒකනේ අන්තිමට කියන්නේ, දැන් ඔබට මම යමක් කියා දෙනවා. හැබැයි මතක තියාගන්න, ඔබ මේක පිළිගත යුත්තේ මම කියන නිසා නෙමෙයි. ඔබේ ඇතුළාන්තයට දැනෙනවනම් සදාකාලික නිවීමක්, ඔබේ ඇතුළටම දැනෙනවනම් සදාකාලික විමුක්තියක්. මං කියන දේ විශ්වාස කරන්න, නැත්තම් මං කියන දේත් අයින් කරලා දාන්න. ඒකත් තවත් පරණ ජාති එකක් විතරනේ. අපි ඒ කිසිම රාමුවකට සීමාවකට කොටු විය යුතු නැහැ. මේ සියල්ලෙම නිදහස් වෙන්න ඕන. ඒක තමයි විමුක්තිය කියලා කියන්නේ. ඒකටපත් වෙන්න ඕන සාම්ප්‍රදායික රාමු හිර කරගෙන, ඒ සාම්ප්‍රදායික රාමු වලට කොටු වෙලා නීති රීති ඊළඟට සංස්කෘති මේ ඔක්කොම ඇතුළට දාගෙන පුදුම විඳවිල්ලක් විඳින්න කියලා ගිහිල්ලා ආයි විඳවනවා. විඳවන්න කියලා ගිහිල්ලත් විඳවනවා. විඳින්න කියලා ගිහිල්ලත් විඳවනවා. දැන් මුළු ජීවිත කාලෙම කරලා තියෙන්නේ මොකක්ද? එකම දෙයක් විඳවිල්ල. මං කියන්නේ මේකෙන් ගැලවෙන්න, ඉවත් වෙන්න, නිදහස් වෙන්න. ඒ නිදහස් වීම තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඒක තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. අන්නේ උත්තරීතර වූ පණිවිඩය ඔබට කියා දෙන්න මිසක් ඔබට වෙනත් කිසිම දෙයක් ගැන කියන්න නෙමෙයි. දැන් අහුව ප්‍රශ්නේ මොකද්ද? මේ මිනිස්සෙක් මැරුණහම අපි දුක් වෙනවා. ඇයි බුදු කෙනෙකුගේ මරණය පරිනිර්වාණය මංගල්‍යයක් කියන්නේ? ඒක හරි අමුතු කතාවක්. ඒකේ ලොකු විග්‍රහයක් තියෙනවා. මම මුලින්ම කියනවා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ඇසතු බෝමුලදී මිය ගියසේක. දැන් පුදුම වෙයි කියන අහන කෙනෙක්. මිය ගියා? ඔව් මිය ගියා. සිද්ධාර්ථ බෝධිසත්වයෝ මිය ගියා. එතකොට කවුද හිටියේ? ඒ හිටියේ ගෞතම බුදුරජාණන් වහන්සේ. මොකද්ද එතකොට උනේ? විශ්වය තුල ස්වභාවයන් දෙකක් තියෙනවා. ඒ දෙකතර අපි දහමේ කියනවා සංකත අසංකත කියලා. අංගුත්තර නිකායේ තිකනිපත තියෙනවා මෙහෙම. සංකතානි සංකතමානි තිනි සංකත ලක්ෂණානි. සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති. සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති පහළවීමක් තියෙනවා. වයෝපඤ්ඤායති විනාශයක් තියෙනවා. තිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති පැවතෙමින් නැතිවීමක්. ඒ කියන්නේ පැවතෙමින් බිඳ වැටීමක්. අපි මේකට කියනවා මේ දුක්ඛ කියලා. කියන්නේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මවල දුක්ඛ කියන්නේ ඒ ස්වභාවයට. ඇතිවීම සහ නැතිවීම. පැවතෙමින් නැති වෙනවා. උපාදෝපඤ්ඤායති ඉපදීමක් තියෙනවා. වයෝපඤ්ඤායති නැතිවීමක් තියෙනවා. තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඒ දැන් අපි මේ හැමෝටම මෙතන ඇඟිල්ලක් පේනවා. හැබැයි මතක තියාගන්න, ඔබ මේ ඇඟිල්ල දකින්නේ ඔබේ මනසේ දුර්වලතාවයක් නිසා මිසක් සැබෑව නිසා නෙවෙයි බබා. එහෙම එකක් නැහැ. ඔබ ඇඟිල්ලක් තියෙන බව මම කිව්වා. ඔබේ ඇහැ ඇඟිල්ල කියන රාමුව දාගෙන ඉන්නවා. ඒ නිසා ඔබට ඇඟිල්ලක් පේනවා. එහෙම නැත්තම් එහෙම එකක්. ඒක තමයි රහත් බව කියලා කියන්නේ. එහෙම එකක් නැති බව යථාභෝධයට පත්වීම. දැන් ඔබට ඒ தත්ත්වයට පත් වෙන්න පුළුවන් මං කියන මේ පණිවිඩේ හරියට අහලා තේරුම් ගත්තොත්. අපි එහෙම නැතුව රහත් වෙන්න කියලා දඟලපු දැඟලිල්ලක්. වචන දාගත්තා. කිසිම දෙයක් දාගන්න එපා. අඩුතරම චතුරාර්ය සත්‍යවත් ඇඟට ඇතුළට දාගන්න දුක් විඳින්න එපා. ඒකත් පොඩ්ඩක් එළියෙන් තියලා අවබෝධ වෙලා ඉවර වුණාම සංසන්දනය කරලා බලන්න. දැන් මේක තමයි වෙලා තියෙන්නේ. ඔබට අවබෝධ වෙන්න කලින් ඔබ කලේ මොකද්ද? ඕන්නේ නැතිව ඔක්කෝ මර අධ්‍යාපනයේ කිය කිය
මේ ඔක්කෝම දාගත්තා. චතුරාර්ය සත්‍ය දාගත්තා, ත්‍රිපරිවෘත දාගත්තා, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. මේ ඔක්කොම දාගෙන ඉවරුණාම ඔබ හැම කෙනෙකුටම දැනුනේ විශාල මානසික බරක්. අන්තිමට ධර්මය සමහර කියනවා මේ දවස්වල මම බුද්ධාගමනේ පාඩම් කරන්න ටිකක් ඔළුවත් රිදෙනවා. එහෙනම් එයාට බුද්ධාගම වැරදිලා. එහෙම එකක් නෑ දේශනාවේ. සම්පූර්ණ මනස විවේකයට පත්කොට නිදහස් වීම. ඒක තමයි විමුක්ති කියන්නේ. රහත් වීම කියන්නේ ඒක. කිසිම සීමාවකට මායිමකට අහු වෙන්නේ නැතුව ජීවත් වීම. එතකොට ඔබ තමයි ලෝකේ ඉන්න සාර්ථකම මිනිසයා. කෙනෙකුට පුළුවන් නම් මම මේ කියන මාවතේ ගමන් කරන්න. ඒ මිනිසයා භෞතික වශයෙන් හා ලෝකෝත්තර වශයෙන් තියෙන ඉහළම සාර්ථකත්වයට පත් වෙනවා. මොකද කිසිම රාමුවක්, සීමාවක්, මායිමක් ඒ පුද්ගලයා තුළ නැහැ. ඉතාම වචනෙන් කියාගන්න බැරි ගැඹුරු උපේක්ෂාවකින් ජීවත් වෙනවා. ජීවිතයේ පැවතුනත් එකයි නැතත් එකයි. විශේෂතාවයක් නැහැ. කිසිම දෙයක් විශේෂතාවයක් නැතුව දකිනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ. මේක හරි ගැඹුරුයි මේ කරන දේශනාව. ඒකනේ කිව්වේ පඤ්ඤාවන්තෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. අංගුත්තර නිකාය අටක නිපාතේ අනුරුද්ධ සූත්‍රය කියවා. දහම ප්‍රඥාවන්තයන්ට, දුෂ්ප්‍රඥාන්ට, මෝඩයන්ට නෙවෙයි. හැබැයි දහම බුද්ධිමතුන්ටත් නෙවෙයි. ඒකත් වරද්ද ගන්න එපා දැන්. දැන් අපි අද හිතාගෙන ඉන්නේ බුද්ධඝම ඉගෙන ගන්න නම් හොඳට බුද්ධිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට මතක හිටින්න ඕන, ගැඹුරු මතක ශක්තියක් තියෙන්න. ඒකෝරනේ පාඩම් කරන්න. ඒක තවත් එක දැනුමක් විතරයි. පොතපතකින් එකතු කරගත්ත. එතෙන්ට කොටු වෙන්න එපා. මනස නිදහස් කරගන්න. එතකොට ඔබ ජීවිතයේ බලාපොරොත්තු වෙන සියලු අවබෝධයන් ඔබට નિરાයාසයෙන් අවබෝධ වෙනවා. දැන් අපි කියවනේ අර දාරුචිය ගැන. දාරුචිය දර ඇඳගෙන ජීවත් වෙච්ච කෙනෙක් සත්‍ය සොයමින් ගියා. හැමෝ ළඟටම ගියා සත්‍ය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. එතකොට මා නැවත පැහැදිලි කළා ලෝකේ ස්වභාවයන් දෙකක් තියෙන බව, සංකත අසංකත. සංකත කියන්නේ අපිට පෙනෙන දැනෙන සියල්ල සංකතයි. ඉපදීමක් නැතිවීමක් හා පවතිමින් නැතිවීමක් තියෙන සියලු දේ. අසංකත කියන්නේ මේ ලක්ෂණ තුනම නැති එකක් තියෙනවා. දැන් පැහැදිලි නේද? දැන් ඔබ මෙතෙක් කලක් ජීවත් වුණේ කුමක් තුළද? සංකතය තුළ. දැන් මම ඔබට මාර්ගය කියනවා අසංකතයට ළඟා වෙන්න. ඒ කියන්නේ අවබෝධයටපත් වෙන්න. ඔබ අවබෝධයටපත් වෙන්න ඔබට අවශ්‍යතාවයක් තියෙනම් සංකතෙන් අයින් වෙන්න. පවතිනවා කියන රාමුව මනසින් ගලවලා අයින් කරන්න. ඔබ එතකොටපත් වෙනවා නොපවතිනවා කියන රාමුවට. ඒකත් අයින් කරන්න. දැන් ඔබ ඉන්නේ ධර්මය තුල. මං කියන එක පැහැදිලි නේද? ඒක තමයි ධර්මය. ඒක වචනෙන් කියන්න බෑ. ඒකට වචන නැහැ. කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඒ මොකක්ද කියලා, ඒ මොකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ ගන්න. සීනි නොකාපු මිනිහෙකුට සීනිවල රස වචන වලින් කියාපාන්නේ කෙසේද? කිසිදසක කියන්න බෑ. සීනි කාලම බලන්න ඕන. ඒ වගේ පවතිනවා, දැන් මේ සියල්ල පවතිනවා කියලා හිතාගෙනනේ ඔක්කොම මේ ලෝකෙ මිනිස්සු ජීවත් වෙන්නේ. ඔබ මොහොතකට හිතන්න සියල්ල නැත කියලා. ඒ සිතුවිල්ල තුළ ටික වෙලාවක් ඉඳලා ඒකත් අයින් කරන්න. දැන් ඔබේ මනස තුළ සියල්ල ඇත කියන සිතුවිල්ලත් නැත, සියල්ල නැත කියන සිතුවිල්ලත් නැත. අන්න ඔබ ධර්මයට ප්‍රවිෂ්ට වෙලා. කිසිවක් නැත නිසා. ආව්. ඒ කිසිවක් නැහැ කියන්න බෑ. එතකොට ආයෙ වැරදි. ආයෙ එහෙකට අහු වෙනවා. දැන් පැහැදිලිනේ? කියන්න බෑ වචනේ. කිසිවක් ඇත කියන්නත් බෑ. කිසිවක් නැත කියන්නත් බෑ. අන්න ඒ තැන. එහෙම තැනක් තියෙනවා. ඒ තැන බොහොම ලස්සනට බුදුහාමුදුරුව අදත් ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. කිසිම රූපයක් නැතුව. කිසිම හැඩතලයක් නැතුව. ඒකයි බුදු කෙනෙක් කවදාකවත් මිය යන්නේ නැත්තේ. දැන් පැහැදිලි නේද? කිසි දවසක බුදු කෙනෙක් මිය යන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ශක්තිය මහා ශක්තියක්. ඒ තමයි අසංකතයේ ශක්තිය. දැන් ගැඹුරුයි දැන්. අපි මේ තියෙන දෙයින් එහා පැත්තේ බුදුහාමුදුරුව අද ජීවමානයි. එතකොට හරි මේ කෙනෙක් කොච්චර උසද කියලා දන්නේ නැහැ. සුදුද කළුද කියලා දන්නේ නැහැ. ඒ කිසි එකකට උන්වහන්සේ අහුවෙන්නේ නැහැ. මං කෙනෙක් ගැඹුරෙන් තේරුම් ගන්න ඕන.
ඒ තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පණිවිඩයක්. දැන් පැහැදිලිද? ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ උන්වහන්සේ උන්වහන්සේම අඳුන්වන්න නමක් යොදාගත්තා. උන්වහන්සේම කිව්වා මට මෙහෙම කියන්න. මොකක්ද දන්නවද කියපුරම? තථාගත. මොකද ඔගේ තේරුම? පණිවිඩකාරයා. මොකක පණිවිඩ? සත්‍ය පණිවිඩය. ශූන්‍යතාවය පිළිබඳ පණිවිඩය. මමත්වයේ නැතිකමේ පණිවිඩය. ඒ තමයි බුදුහාමුදුරුවෝ. දාරුචිය දර ඇඳගෙන හිටියා. බුදුහාමුදුරුවෝ පිණ්ඩපාත යන වෙලේ ආවා. පෙරත්ත කරමින් ඇහුවා. අවසානයේ ඔහු මැරෙන බව දැනගෙන කෙටි දේශනාවක් කළා. ලෝකය පිළිබඳව, ලෝකෙහි යථා ස්වභාවය පිළිබඳව, ලෝකය යනු ඇස කන නාසය දිව ශරීරය හා මනසයි, ඉන් එහා ලෝකයක් නැහැ. දාරුචි එතනම රහත් වුණා. හැබැයි ඇඳගෙන ඉන්නේ දර ඇඳගෙන ඉන්නේ. මහණ වෙන්න අවශ්‍යතාවය පැවසුවා. සිවුරු සොයාගෙන එන්නේ කියලා උන්වහන්සේ දැනුවත් කළා. සිවුරු සොයාගෙන එන්න ගියාම ගොනෙක් කනලා මගදී මැරුණා. කවුද දැන් මැරුණේ? දාරුචිය මැරුණේ නැහැ. දාරුචිය පිරුණුවම් පෑවා. හැබැයි ඇඳගෙන හිටියේ දර. කිසි කෙනෙක් මේ මැරිච්ච පරිනිර්වාණයට පත්වෙච්ච දර ඇඳගෙන හිටපු මහරහතන් වහන්සේ දිහා බලන්නේ නැහැ. ඇයි? ඇඳුම නිසා. ඔබත් පාරේ යනකොට කැත කුණු ඇඳගත්ත, වැරහැලි ඇඳගත්ත හිඟන්නේ පාරේ වැටිලා හිටියොත් ඇඟ කුණු වෙච්ච ඔබේ දිහා බලනවද? ඈ නෑ. ඇයි? පිළිකුල් නිසා. හැබැයි මතක තියාගන්න, ඒ රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත් බැරි නෑ. කිසිම කෙනෙක් දාරුචියගේ මලසිරුරට අත තිබෙන්නේ නෑ, වැදගම්මකට නැති නිසා. බුදුහාමුදුරුවෝ එතෙන්ට ආවා. ඔක්කොම රහතන් වහන්සේලා අනික අය ගෙනල්ලා කිව්වා, මේ ඔබලගෙන් එක්කෙනෙක්, මෙයාගේ ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න එපා. මෙයා තමයි මේ බුද්ධ ශාසනයේ වහා ධර්ම අවබෝධයන් ලබන ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය කියලා දාරුචිය බාහ්‍ය මහරහතන් වහන්සේට තනතුරකුත් දුන්නා. මරණේ උස්සලා ගත්තා. අරගෙන ගෙනහිල්ලා දර ගොඩක් සෑයක් හදලා ආදාහන කළ චෛත්‍යයක් නැන්දේවා. දැන් බලන්න අවබෝධයට ඔබේ ඇඳුමේ ප්‍රශ්නෙකුත් නැත්නේ. පැහැදිලිනේ මේ ඔක්කොගෙම වෙනස් වෙච්ච දෙයක් කියන්න හදනවා. හැබැයි ඒ දෙය ග්‍රහණය කරගන්න පිරිස අඩුයි. ඒක තමයි ධර්මය. ඒකයි කියන්නේ සද්දම්මෝ පරම දුර්ලභෝ. දැන් පැහැදිලි නේද? බණ අහන්න ඕන කෙනෙකුට පුළුවන්. ඔය කතාවක් කියනකොට අහන් හිටියා නැත්නම් අනුන්ගේ උපදූපයක්. ඒකනේ බණට කියන්නේ බොහෝ වෙලාවට. කාට හරි බණිනවා එක්කෝ, කාග හරි විවේචනයක් කරනවා, නුගුණ කියනවා, ගුණ කියනවා, කිසි තේරුමක් නැති මෝඩ කතන්දර. මිනිස්සුට බිලීකොකු හදලා දෙනවා දාගෙන විඳෝ විඳෝ ඉන්න කියලා. දැන් පැහැදිලිනේ? කිසි තේරුමක් නැහැ. ඔබ ඉස්සෙල්ලාම ඔබේ ඔය ඔළුවේ තියෙන ඔක්කොම පැටලෙන තැන් ටික ගලවලා අයිවත් කරන්න. ඉස්සෙල්ලා බිලීකොකු ගලවන්න. එතකොට ඔබ විමුක්තියටපත් වෙනවා. ඒක තමයි නිදහස කියන්නේ. ඒක තමයි සංසාර විමුක්තිය. අරමුණු සිතුවිලි අල්ලගෙන වේගෙන් හඹාගෙන යන්න එපා. සිතුවිලි අරමුණු අල්ලගෙන හඹාගෙන යනකොට තියෙන විඩාව, ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණාම තියෙන සන්තෝෂේ බර, බලාපොරොත්තු ඉෂ්ට නොවුණාම තියෙන දුකේ වේදනාව, ඔය දෙකම අයින් කරන්න. ගැඹුරු උපේක්ෂාවකට මනසපත් වෙන්න අරින්න. ඒ තමයි ඔබ ලබන අවබෝධය. බුදුහාමුදුරුවෝ පිළිබඳ පණිවිඩය මේ විශ්වය තුළ තියෙන සදාකාලික වූවක්. එතකොට කෙනෙක් මගෙන් අහවි, එහෙනම් එය සදාකාලික නූවක්ද කියලා. මම එතකොට උත්තර දෙන්නෙත් නැහැ. එහෙනම් කෙනෙක් අහවි එය සදාකාලික වූවක්ද කියලා. මම එතකොට උත්තර දෙන්නෙත් නැහැ. නමුත් මට තියෙන ප්‍රශ්නේ, මට මේ තේරෙන දේ කියාගන්න කිසිම භාෂාවක වචන නැති එකයි. කිසිම භාෂාවක වචන නැහැ. ඒ නිසා මම උත්සාහ ගන්නවා මා දන්න ශබ්දකෝෂයේ තියෙන හොඳම වචන, උපරිම හොඳම දක්ෂම ආකාරයට හසුරුවලා ඔබට කියන්න. හැබැයි මතක තියාගන්න.